ඉතින් ඔයාලව අදත් පිළිගන්නවා Mario Show YouTube channel එකේ තවත් video එකක් එක්ක. ඉතින් අද කතා කරන්න යන්නේත් එක්තරා මානසික රෝගයක් ගැන. සමහර විට ඔයාලා දැනටමත් බලලා ඇති The Corpse of Anna Pitts කියන film එක. එහෙම නැත්නම් ඒ film එකේ සිංහල remake එක ඔයාලා අනිවාර්යෙන්ම මං හිතනවා බලලා ඇති කියලා. හුස්ම කියලා මේ මාස ගණනකට කලින් අන්තර්ජාලයේ තිබුණා. ඉතින් මම හිතනවා මේ ෆිල්ම් දෙකේ එකක් අනිවාර්යයෙන්ම බලලා ඇති කියලා. ඉතින් මේ චිත්‍රපටිවල අපිට දකින්න ලැබෙනවා සමහර පුද්ගලයන් මල සිරුරු සමග ලිංගිකව එකතු වෙන දර්ශන. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ නෙක්‍රොෆිලියා නොහොත් මල සිරුරු සමග නිදිවදින මිනිසුන්ගේ මානසික රෝගය ගැන. නෙක්‍රොෆිලියා වලට සිංහලෙන් කිව්වොත් ශවකාමය කියලා තමයි කියන්නේ. මල සිරුරු සමග ලිංගිකව එකතු වීමට ඇතිවන ආශාවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නෙක්‍රොෆිලියා කියන තත්ත්වය වර්ග කරන්නේ පැරෆිලියා තත්ත්වයක් විදිහට. ඒ කියන්නේ අප්‍රාණික වස්තු සමග ලිංගිකව එකතු වීමට පෙළඹෙන මානසික ආබාධ තත්ත්වයක් විදිහට. මේ නෙක්‍රොෆිලියා තත්ත්වයට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ මේ අද ඊයේ සිදුවෙච්ච සිද්ධියක් නෙමෙයි. 19 වෙනි ශතවර්ෂයේ මැද භාගයේදී තමයි මේ සිද්ධියට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ. ඒ 1848 සිට 1849 දක්වා සිදුණු සිදුවීම් පෙළක් එක්ක. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ සිදුවීම් පෙළ මොනවද කියලා. ඉතින් මේ සිදුවීම් වාර්තා වෙන්නේ ප්‍රංශයේ. මේ කාලේ ප්‍රංශයේ එක්තරා අසෝහන් බිම්වල දමන අලුත් මලසිරුරු නැවත හාරලා ගොඩට ගත් බවට සලකුණු දකින්න ලැබෙනවා. ඉන්පසු සොහොන් නැවතත් පරීක්ෂා කරන විට එම මලසිරුරු කපා කොටා කොටස් කර වලදමා තියෙනවා කියලා මේ හොයාගන්නවා. ඊට පස්සේ මේ ප්‍රංශ ජනතාවගේ වැඩි අවධානයකට ලක් වෙනවා. මේක කරන්න ඇත්තේ වැම්පයර් කෙනෙක් කියලා. ඉතින් මේ ප්‍රංශ ජනතාව ලෝ ගොඩක් ඒක විශ්වාසයක් විදිහට තියාගෙන ඉන්නවා. ඉතින් 1849 දී එක් සොහොන් පල්ලෙක් මේ සොහොනේ ආරක්ෂාවට මේ හේතුන් නිසා උගුලක් කටවනවා. ඉතින් මේ උගුලට දාන්නේ මේ පත්වන තුවක්කුව. ඉතින් මේ රෑකදී මේ තුවක්කුව පත්තු වෙනවා. ඒ වුණාට සොහොන්පල්ලා ගිහිල්ලා බලද්දී එතන කිසිම පුද්ගලයෙක්වත් කිසිම කෙනෙක්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ දවසේ රෑම ප්‍රංශ නිලධාරියෙක් වන ෆ්‍රැන්සිස් බර්ටන් කියන පුද්ගලයා, ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රංශ හමුදා නිලධාරියෙක් වන ෆ්‍රැන්සිස් බර්ටන් කියන පුද්ගලයාව ඒ නගරයේ හොස්පිටල් එකකට ඇතුල් කරනවා වෙඩි වැදීමකින් ඇතුණු තුවාලයක් හින්දා. ඉතින් මේ සිද්ධියත් එක්ක මේ දෙක ගලපලා සොහොන්පල්ලා දැනගන්නවා මේ සොහොන් හැරීම කරන්නේ ෆ්‍රැන්සිස් කියන පුද්ගලයා බව. එහෙම නැත්නම් ෆ්‍රැන්සිස් බර්ටන් කියන පුද්ගලයා බව. ඉතින් මේ ෆ්‍රැන්සිස් බර්ටනුත් දැනගන්නවා සොහොන්පල්ලා මේ පිළිබඳව. ඒ කියන්නේ එයා ගැන දැනගත්තා කියලා එයා ගිහිල්ලා පාපුච්චාරණය කරනවා. මම තමයි මේ සොහොන් හාරලා මේ දේවල් කරන්නේ. ඒත් මම හාරන්නේ කාන්තා සොහොන් විතරයි. මොකද මට ඒ කාන්තා මලසිරුරු වලින් ඇතිවන ලිංගික තෘප්තිය කිසිම මම මේතාක් කරපු මේතාක් එකට හිටපු කිසිම ස්ත්‍රියකගෙන්, එහෙම නැත්නම් මේතාක් ලිංගිකව එකතු වුණු කිසිම ස්ත්‍රියකගෙන් ලැබුණේ නැහැ කියලා කියනවා මේ මලසිරුරුත් සමග ඔහු ලිංගිකව එකතු වෙච්ච ඒ සතුට නැත්නම් එහෙම නැත්නම් ඔහුගේ තෘප්තිය ඒ කිසිම පණ තියෙන එහෙම නැත්නම් පණ තියෙන ස්ත්‍රියකගෙන් ලැබුණේ නැහැ කියලා තමයි ඔහු ඒ සොල්පල්ලට පාපුච්චාරණෙදී සඳහන් කරන්නේ. ඉන්පසුව ප්‍රංශයේ ඔහුට ප්‍රංශයේ නීතියෙන් ඔහුට වසරක සිරදඬුවමක් ලබා දෙනවා මේ සිද්ධිය හේතුවෙන්. ඉතින් මේ සිද්ධිය නිසා මොහුට ජනතාව අනවර්ථ නාමයක් ලබා දෙනවා. ඒක තමයි වැම්පයර් ඔෆ් මොන්ට්පානස් කියන්නේ. මෙන්න මේ සිද්ධියත් එක්ක තමයි මේ නෙක්‍රොෆිලියා කියන තත්ත්වය ගැන ලෝකෙම අවධානය යොමු වෙන්නේ. මේ නෙක්‍රොෆිලියා කියන යෙදුම භාවිතයට එන්නේ මේ සිදුවීමෙන් පස්සේ. ඒ කියන්නේ 1850 වර්ෂයේ විතර. ඒ වුණාට මේ නෙක්‍රොෆිලියා තත්ත්වය 19 වෙනි ශතවර්ෂයේ බිහි වුණු එකක් නන් නෙමෙයි. මේ නෙක්‍රොෆිලියා තත්ත්වය මේ ගොඩාක් කාලෙක, ඒ කියන්නේ 19 වෙනි ශතවර්ෂයටත් කලින් මෙසේ මලසිරුරුත් එක්ක ලිංගිකව එකතු වීම මිනිස්සු කරලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව එක්තරා එක්කෝ සොයා ගැනීමක් හරි හෙළිදරව්වක් හරි වෙලා නැති නිසා තමයි මේ නෙක්‍රොෆිලියා තත්ත්වය ඒ කාලයේදී සිදුණා කියන සාක්ෂි නැත්තේ. ඉතින් මේ නෙක්‍රොෆිලියා තත්ත්වය එහෙම නැත්නම් මේ නෙක්‍රොෆිලියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් වර්ග 10කට බෙදන්න පුළුවන් කියලා විශේෂඥයන් කියනවා.
එහි හොමෝසයික් නෙක්‍රොෆිලිය ඇක්ස් කියන වර්ග දෙකක් තවත් කොටස් 18කට බෙදන්න පුළුවන් කියලා මේ විශේෂඥයෝ තවදුරටත් පෙන්වා දෙනවා. ඒ අනුව මේ නෙක්‍රොෆිලියා කියන්නේ පුලුල් පරාසයක පැතිරුණු මානසික රෝගයක්. එහෙම නැත්නම් මානසික තත්ත්වයක්. ඉතින් ඒ වගේම මේ නෙක්‍රොෆිලියා තත්ත්වය ඉතා දුර්ලභ රෝග තත්ත්වයක් නෙමෙයි. මේ නෙක්‍රොෆිලියා තත්ත්වය ගොඩක් අයට තියෙන්න පුළුවන් රෝග තත්ත්වයක් කියලා මේ විශේෂඥයන් පෙන්වා දෙනවා. ඉතින් ඒ වගේම වුන් තවදුරටත් පෙන්වා දෙනවා මේ නෙක්‍රොෆිලියා කියන රෝගය පිරිමින්ට පමණක් නොවේ කාන්තාවන්ටත් තිබෙන රෝගී තත්ත්වයක් කියලා. නමුත් මෙහි වැඩි ප්‍රතිශතයක් සිටින්නේ පිරිමින් බව ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා. ඉතින් ඔයාලට මේ ගැන මොනවද හිතෙන්නේ? ඔයාලට හිතන දේත් යටින් කමෙන්ට් කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේකේ මේ ලංකාවේ සිදුවුණු සිද්ධියක් ගැන සත්‍ය සිදුවීමක්. ඉතින් මේ පළවෙලා තිබුණේ මුහුණු පොතේ. එක්තරා පුද්ගලයෙක්ට සිදුවුණු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියපු පිටපතක්. ඉතින් මම එයත් ඔබලට මේ වීඩියෝ එකත් එක්කම තව වීඩියෝ එකකින් රැගෙන එන්නම්. එතකොට ඔයාට පුළුවන් මේ ලංකාවේ මේ පිළිබඳව මේක ඇත්තරම තියෙනවද නැත්නම් මේක නිකන් කටකතාවක් විතරද කියන එක ඔයාට පැහැදිලි කරගන්න. එහෙනම් ගිහිල්ලා එන්න මතක ඇතුව මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙයක් ලැබුණා නම් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් subscribe කරන්න. ඒ වගේම like කරලා තව කෙනෙක්ට බලන්න share කරන්න නම් තමතක් කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්න මේ වගේ වීඩියෝ වලින් ඉස්සරහට තමයි. ඔයාලට සුබ දවසක්.